නව සංධානය ගොඩනැගීම සම්බන්ධයෙන් වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡාව කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා. එම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටි අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් එම පක්ෂයේ සභාපති ජුවල් පීරිස් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩැල සලහා පෙරමුණ ඇතුළු පිරිසක් එක්ව සිටියා. පෙරවරු 10ට පමණ ආරම්භ වූ සාකච්ඡාව පැය 2ක පමණ කාලයක් පැවතුණා. අනතුරුව දෙපාර්ශ්වයම නියෝජිතයින් මාධ්‍යවිත අදහස් පළ කළා. සඳ වෙනකොට ආයතනික ව්‍යුහය ඒ වගේම ඒ සඳහා ගමනා වූ ක්‍රියාමාර්ග මේ සම්බන්ධව අවසාන එකතාවයකට එන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාසය තියෙනවා. ඒ සඳහා වන ක්‍රමානුකූල වැඩපිළිවෙලක් අපි සකස් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙනකොට ජනාධිපතිතුමාගේ මතය කොහොමද මේ සම්බන්ධයෙන්? අපි සියලු දෙනාම එකතු වෙයි කියන බලාපොරොත්තුවත් ඒ වගේම අපි ඊයේ අපේ මන්ත්‍රී කණ්ඩායම ඉදිරිපත් කරපු ඉල්ලීම අනුවත් අපි ප්‍රකාශ කරේ දැවැන්ත සඳහනයක් හදිය යුතුයි කියන යෝජනාව. ඉතින් ඒකට අධිකව ජනාධිපතිතුමා එකතාවේ 100%ක් තියෙනවා. ඔබතුමාලා මේ සාකච්ඡා කරන්නේ ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන නේද? නැහැ, ඉදිරි ඕනම වෙන මැතිවරණයකට මුහුණ දීම සඳහා ජනාධිපතිතුමා නැවත ජනාධිපතිවරණය වශයෙන් ඉල්ලන්නේ ඉල්ලීමක් කරද්දී ඔබතුමාලට මෙහෙම සාකච්ඡාවකට යන්න පුළුවන්කමක් තියෙනවා. පුළුවන්. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපේ මතය තියෙනා වගේම පොදු ජන පෙරමුණේ උන්ට උන්ගේ අනන්‍ය වූ මතයකුත් තියෙනවා. පොදු ජන පෙරමුණේ මේ වෙනකොට යෝජනා වෙලා තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඉදිරිපත් කරන්න කියලා. එතකොට මෙතනදී ගැටීමක් ඇති වෙන්නේ නැද්ද? නැහැ, කිසිම ගැටීමක් නැහැ. විවිධ කතා බහ යනවා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතයත් ඒ වගේම පොදු ජන පෙරමුණේ මතයත් එකට ඒකාබද්ධ වෙන තැනකදී තමයි අපි අවසන් තීන්දුව ගන්නෙ. පහුගිය සති කිහිපේ අපේ පක්ෂ දෙකේම මධ්‍යම කාර්ය සභාවලටත් ඒ වගේම ඒ ප්‍රධාන පක්ෂ දෙකේ තියෙන අනෙකුත් පක්ෂ සමගත් විශේෂයෙන්ම මූලික කරුණු පිළිබඳව සාකච්ඡා කරලා ප්‍රතිපත්ති වශයෙන් සාකච්ඡා කරලා අදාළ අනුමැතිය අරගෙන තිබුණා මූලික එකඟතාවලට විශේෂයෙන් ප්‍රතිපත්ති රාමුවට. එය අවසන් වුණාද? ඒ වගේම විශේෂයෙන්ම ඊළඟට අපි යෝජිත පොදු සංධානයක අවශ්‍ය කරන ව්‍යුහය සහ ආයතන රාමුව සහ ක්‍රියාමාර්ග පිළිබඳව අපි සාකච්ඡා කළා. ඒ අනුව බලාපොරොත්තු වෙනවා ඉදිරි සතිය ඇතුළත අපේ පක්ෂ දෙකේම ප්‍රධාන නායකින් සමගත් ඒ වගේම ඒ පක්ෂ සමග වැඩ කරන අනෙකුත් දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කරලා යම් එකඟතාවයකට එන්න පුළුවන් වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා වන සාකච්ඡා ඒ ව්‍යුහයන් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අපි 17 වෙනිදා ලබන සම්මේලනයේ ඊළඟ සඳා පස්වරුවේ අපි බලාපොරොත්තු වෙනවා නැවත හමු වෙන්න. විශේෂයෙන්ම අපි හදන ඒ යෝජිත සම්මේලනය මේ රටේ පුළුල් මහජන බලවේගයක් සහිත ඒ වගේම ප්‍රගතිශීලී ඒ වගේම UNP විරෝධී දැවැන්ත බලවේගයක් විදිහට අපි සකස් කරන්න තමයි අපි බලාපොරොත්තු තියෙන්නේ. මේ වෙනකොට ජනාධිපතිතුමාගේ මතය කොහොමද මේ සම්බන්ධයෙන්? ජනාධිපතිතුමා හොඳ මතයක ඉන්නවා. අපි සියලු දෙනාම එකතු වෙයි කියන බලාපොරොත්තුවත් ඒ වගේම අපි ඊයේ අපේ මන්ත්‍රී කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරිපත් කරපු ඉල්ලීම අනුවත් අපි ප්‍රකාශ කරේ විශේෂයෙන්ම UNP විරෝධී වගේම ප්‍රගතිශීලී වාමවාදී බලවේග සියල්ලම එකතු කරගත්ත දැවැන්ත සන්ධානයක් හදිය යුතුයි කියන යෝජනාව. ඒකට අධිකව ජනාධිපතිතුමා එකතාවේ 100%ක් තියෙනවා.